අයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි විශ්වකර්ම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ග්‍රහලෝකයේ සුකුමාලී එහෙම නැත්නම් සිකුරු ග්‍රහයාගේ සිංහ රාශි ගතවීම. සිකුරු සිංහ රාශියට සතුරුයි. ඒ කියන්නේ සිකුරු වෙන්නේ සිංහ රාශියට. සතුරු වෙන්න හේතුව තමයි සිකුරුයි සිංහ රාශියයි නිකන් හරියට ගත්තොත් ලේලි මාමණ්ඩිය අතර තියෙන ගනුදෙනුවක් තමයි මේ සිකුරු සිංහ රාශි ගතවීම අතර සිද්ධ වෙන්නේ. ලේලිට මාමණ්ඩිය ගෙදර තැනක් නැත්තිත් නැහැ. නමුත් ලේලිට අර කියන තරම් නිදහසකුත් නැහැ. ඉතින් ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන කාල පරිච්ඡේදයක් විදිහට ඔබ අපි තේරුම් ගන්න ඕන. ඔබේ අපේ ලෞකික ජීවිතයේ සම්බන්ධ කාරණාවලදී මෙන්න මේ කියන න්‍යාය අනුගමනය කළොත් ඔබට මේ මාසය වර්ධින මාසයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සිකුරු දෙවෙනිදා ඉඳලා ලබන මාසේ 3 වෙනිදා වෙනකම්ම මේ සිංහ රාශියේ තමයි ගමන් කරන්නේ. එතකොට ඔබගේ ලෞකික කටයුතු සැප සම්පත්තියෙන් භුක්ති විඳිද්දී ඔබ හැමතිස්සෙම හිතන්න ඕන ඔබ ලේලිය ඔබ ඉන්නේ මාමණ්ඩියේ ගෙදර. ඔබ කොහොමද හැසිරෙන්න ඕන ඔබගේ ගෞරවය ආරක්ෂා කරගන්නේ? ඔබගේ බලයක් ඔබට තියෙනවා. නමුත් ඒ බලය අයථා විදිහට පාවිච්චි කරන්න නැතුව, බලය අභිභවායන විදිහට පාවිච්චි කරන්න නැතුව, බලය සීමා සහිතව කොහොමද පාවිච්චි කරගෙන ගෞරවයේ නම්බුව රැකගන්න කියලා ඔබ හිතුවොත් ඔබට වර්ධින්නේ නැහැ. ඒ නිසා ඔබ ඒ විදිහට වැඩ කටයුතු කරන්න. ඒ අතරතුරේදී ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ඔබට හැකිය ආකාරයට, එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා ඔබට පුළුවන්කමක් දෙනවා නම් කරද ක්ෂේත්‍ර වතුර ටිකක් වත් කරන්න, ඒ වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මගුල් කරඳ පැලයක් කවුරු හෝ පුද්ගලයෙකුට තෑගි කරන්න, ඒ පුද්ගලයෙකු කවුරු හෝ පුද්ගලයෙකුට දන් දෙන්න තෑගි කරන්න, ඒ වගේම පුංචි දරුවෝ 3 දෙනෙකුට රසවත් ආහාර ලබා දෙන්න ඔබට මේ ග්‍රහමාරු ඉතාමත්ම වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට පත් කරගන්න හැකියාවක් ලැබේවි. කොහොම වුණත් සිකුරු සිංහ රාශියට ආපුවාම ඔබේ ලග්නයට ඇති කරන්නේ කොයි වගේ ග්‍රහ බලපෑමක්ද කියලා දැන් අපි ලග්නයට මදක් විමසලා බලමු. මේෂ ලග්නයෙන් උපන්න ඔබගේ පස්වැන්න වෙන විද්‍යා ස්ථානයට තමයි මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. ඒ වගේම රවි බුධ කියන ග්‍රහයෝ දෙන්න 6 වැන්නේ ස්ථාවරව ඉන්නවා. කුජ 6 වැන්නේ හිටියත් ඉතා ඉක්මනින් මේ නැත්තම් අපි කියන 3 වෙනිදා වෙන විට මේ ස්ථානයේ මාරු වීමක් සිද්ධ කරනවා. කොහොම වුණත් මේෂ ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනික කටයුතු ආදී දේවල් පිළිබඳව තත්වේ සාමාන්‍යයෙන් සුභවාදී තත්වයකට පත් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආශ්‍රිතව තිබුණ නම් යම්කිසි බාධාකාරී ස්වභාව, ඒ බාධාකාරී ස්වභාවය ඉවත් වෙලා ගිහිල්ලා සහනයක් සීමිත ආකාරයක දියුණුවක් අත්වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව තමන්ගේ වෘත්තිමය කටයුතු දියුණු වෙනවා, තමන්ගේ ආර්ථිකමය කටයුතු දියුණු වෙනවා, ඒ වගේම තමන්ගේ වාසස්ථාන ආශ්‍රිත කටයුතු දියුණු වීම ඉඩකඩක් පවතුනවා. විශේෂයෙන් මෙතනදී ඉඩකඩන් දීපල යාන වාහන වාසස්ථාන ආශ්‍රිත කටයුතු තමයි දියුණු වෙනවා කියලා පෙන්වුම් කරලා පවතින්නේ. යම් ගයක් මිලදී ගැනීමක් හෝ ඉඩමක් මිලදී ගැනීමක් හෝ එහෙම නැත්නම් ඉන්නා ඉඩම හෝ ගෙදර අලංකාර කරගන්න, ලස්සන කරගන්න, ඒකට යම් කිසි මානසික ප්‍රශ්න පීඩාකාරී ස්වභාව තිබුණා නම් ඒව ඉවත් කරගන්න මේ කාල පරිච්ඡේදයේදී සාපේක්ෂව ගත්තහම ඉතාමත්ම හොඳයි. එහෙනම් මෙන්න මේ කාලයේ ඉතාමත්ම පැහැදිලිව සාපේක්ෂව කොහොමද හොඳ වෙන්නේ, එහෙම නැත්නම් කොහොමද සාපේක්ෂව මෙන්න මේ කියන කටයුත්ත සාර්ථකත්වයට පත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්නට ඕනි. ඒ අතරතුරේදී ඒක ලස්සන කරගන්න, අලංකෘත කරගන්න ඔබ මහන්සි වෙන්න ඕනේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මහන්සියට ඔබට ප්‍රතිඵල ලැබෙන නිසා. ඒ අතරතුරේදී හැබැයි ඔබගේ රැකී රක්ෂා ස්ථානවල යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද කර්ම ස්ථානයෙන් 8 වැන්නට තමයි සිකුරු වෙන්නේ. ඒ නිසා පදිංචිය වෙනසක් නොවුණත් සමහර ලාවට වෘත්තිමය කරන තැන්වල වෙනසක්, එහෙම නැත්නම් ඒ කරන්න ආ වූ වැඩ කටයුතු ආශ්‍රිතව වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ ටිකක් වැඩි. ඒ නිසා වෘත්තිමය ස්ථානවල වෙනසක් හෝ වෘත්තිමය කටයුතු වල වෙනසක් යම් ආකාරයකට ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම යම් මහන්සියක් තමන්ගේ රැකී රක්ෂා කටයුතු නිසා දරන්න සිද්ධ වීමේ ස්වභාවයක් සමහර වෙලාවට ටිකක් වෙනද ආශ්‍රය කරපු අයගෙන් ඈත් වෙන්න, හිතවතුන්ගෙන් ටිකක් ඈත් වෙලා අලුත් හිතවතුන් පිරිසක් නිර්මාණය කරගන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාල පරිච්ඡේදයේ පෙන්වුම් වෙලා පවතින්නේ. ඒ නිසා ඔබ වැඩ කටයුතු කරනකොට ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න, අලුත්ද පරණද කියලා ભેදයකින් තොරව සෑම කෙනෙක් එක්කම ලෙංගතුකමින් කටයුතු කරලා ඔබේ අරමුණු කරා ගමන් කරන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය ඔන්න ඔබගේ 4 වැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. ලග්නාධිපති සිකුරු 4 වැන්නට ගමන් කිරීම නරක නැහැ. මොකද 4 වැන්න කියලා කියන්නේ ඔබගේ බන්ධු ස්ථානයේ, ඥාති හිතෛෂීන් පිළිබඳව කතා කරන ස්ථානයේ. ඉතින් ඥාති හිතෛෂීන් පිළිබඳව එහෙම
නැත්නම් තමන්ගේ ගෙදරට බොහෝ පිරිසක් එන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ගෙදර හරි කාර්ය බහුල වෙනවා. ගෙදර වැඩ කටයුතු අධික වෙන ස්වභාවයක් ඇති වෙනවා. ගෙදරට ඥාතීන් නිතර එනවා, මිත්‍රයෝ නිතර එනවා. තව තව සමහරට අසල්වාසීන් ඔබගේ ඇසුර ප්‍රාර්ථනා කරගෙන පතාගෙන ඔබත් සමග බොහොම ලෙංගතුකමින් ගනුදෙනු කරන කාල පරිච්ඡේදයක් බවට පත් වෙන්න පුළුවන්. නිතර ගෙදර කෑම බීම වර්ග හදන්න සිද්ධ වෙන කාලයක් විදිහටයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. කොහොම වුණත් ගෙදර රස කැවිලි රසවත් ආහාර පාන වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. වෙනත් වෙනත් පුද්ගලයෝ පවා ඇවිල්ලා ඔබට ගෙදරට මොනවා හරි අරගෙන නොවුනුත් හිස් අතින් එන්නේ නැහැ. ගෙදරට අඩුම ගානේ කේක් එකක්, බිස්කට් එකක්, එහෙම නැත්නම් වෙනත් දෙයක්, රසවත් ආහාරයක් කන්න පුළුවන් වෙනත් කෑම, ඒ වගේ දේවල් නිතර ඔබට ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න, ඔබටත් නිතර නිතර ඒ වගේ දේවල් අන් අය වෙනුවෙන් දෙන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ කාලය සාමාන්‍යයෙන් ගතොත් නිතර කෑම අනිත් අයට දෙන, තමන්ටත් නිතර කෑම ලැබෙන, ගොඩක් වෙලාවට කෑම සඳහා විවිධ ස්ථානවලට ආසන්නයේ තියෙන විවිධ ස්ථානවලට යන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. මතක තියාගන්න, හතර වෙන්න හරහා යන්නේ. ඒ නිසා දුරස්ත ගමන් වලට වඩා ළඟ පොඩි පොඩි ගමන් බිමන් ඔබට වැඩියෙන් යන්න සිද්ධ වෙනවා. ඒවා හරි මිහිරි ගමන් බවට පත් වෙනවා. යාළුවෝ මිත්‍රෝ ගෙදර ඉන්නකොට තියෙන මානසික පීඩාකාරී ස්වභාවය අවම වෙන ආකාරයට ඔබට කෙටි ගමන් බිමන් වල නිරත වෙන්න පුළුවන් වාසනාව භාග්ය මේකේ පෙන්눔 කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න, ඔබ වෙනදා කරගෙන ආපු පින්කම් වැඩ ටිකක් මගහැරෙන්න පුළුවන් කමක් ඔන්න තියෙනවා. වෙනදා පන්සල් ගිය ප්‍රමාණයට පන්සල් යන්නට බැරි වෙනවා. වෙනදා යම් කිසි වෙන පූජාවල් වගේ දේවල් කරා නම් ඒව කරගෙන ටිකක් අපහසු වෙනවා, අතපසු වෙනවා. නමුත් ඔබගේ සතුට සෞභාග්‍ය කියන කාරණාව නම් සාපේක්ෂව ගත්තාම ඉතාමත් යහපත් ආකාරයකට පවතිනවා. ඒ වගේම වෘත්තිමය කටයුතු, සමාජීය කටයුතු වගේ දේවල් වලටත් සාපේක්ෂව ගත්තාම හොඳයි. තමන්ගේ යාළුවෝ මිත්‍රයොත් එක්ක වගේම තමන්ගේ දූ දරුවොත් එක්කලා හොඳ දියුණුවකින් සතුටකින් යුක්තව කාලය ගත කරන්නට පුළුවන්කමකුත් මේක ඇතුලේ නිර්මාණය වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග ඔබට ලැබෙනවා. ඒ සමාජීය අභියෝග ඔබට ඔබත් සමග වැඩ කරන අනිත් පාර්ශ්වයන් එක්ක මිශ්‍ර වෙලා මේක දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ඔබගේ වෘත්තිමය තනතුරත් එක්ක තවත් අපි තුම ඔබ ආසන්නව අපි නිකන් මෙහෙම හිතමුකෝ. ඔබ කාර්යාලය කාර්ය සහායක කෙනෙක්, කාකාස කෙනෙක්. එතකොට ඔබත් එක්ක ඔබට එන වෘත්තිමය අභියෝග ඔබට පුළුවන් අනිත් කාර්ය සහායකලත් එක්ක එකහසු වෙලා මිත්‍රලීලාවෙන් ජය ගන්න. ඒ නිසා හවුලේ වැඩ කටයුතු කරනවා වෘත්තිමය වශයෙන්. එහෙම නැත්නම් මේ හවුල් ව්‍යාපාර නෙවෙයි. වෘත්තිමය කටයුතු වලදී බොහොම මිත්‍රලීලාවෙන් හවුලේ වැඩ කරලා දිනන කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මිතුරු ලග්නය. මිතුරු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය ඔබගේ හතරවැන්නේ ගමන් කරන රාජ්‍යකාරක රවිත් එක්කලා කුජතාවකාලික වෙතන හිටියත් ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. නමුත් අපි අද දවසේ කතා කරන කතා නායකයා බවට පත් වෙන සිකුරු, ලාලිත්‍යකාරක සිකුරු ඔබගේ තුන්වැන්න වෙන වික්‍රම ස්ථානයටයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. වෙලාලිත්‍යකාරක සිකුරු එන්නේ කොහෙටද ඔබගේ වික්‍රම ස්ථානයට? කොහොම වුණත් උත්පත්තියේදී බැරි වෙලාවත් සිකුරු තුන් වෙන්නේ සිටින කෙනෙක් නම් මේ කාල පරිච්ඡේදී තාමත්ම හොඳයි. මොකද ඔබගේ සහජ කුසලතාවයන් හිතා ගන්න බැරි ආකාරයට වර්ධනය වෙනවා. මේ නිසා ඔබගේ ලාලිත්‍යමය අදහස් වැඩි වෙන්න පටන් ගන්නවා. නිර්මාණශීලී අදහස් වැඩි වෙන්න පටන් ගන්නවා. වෙනද වැඩේ කරපුවාම ඔහේ වැඩේ කරනවා වෙන්න පුළුවන්. මේ දවස්වල ඔබ වැඩක් කරොත් පිළිවෙලට වැඩේ කරනවා, ලස්සනට වැඩේ කරනවා. යම් කිසි ආකාරයකට වැඩක් කරනකොට වැඩේ යවට පරිසරය පිරිසිදු කරගන්නවා. ඒ වගේ කැටයම් කරන්න ඕන නම් කැටයම් කරනවා, ලස්සන කරන්න ඕන නම් ලස්සන කරනවා, පින්තාරු කරගන්න ඕන නම් පින්තාරු කරගන්නවා, තීන්ත ගන්න ඕන නම් තීන්ත ගන්නවා. අපි කියන්නේ අර වෙනද වැඩක් කරනකොට නිකන් කරපු වැඩේ මේ දවස්වල වැඩක් කරන නම් තොරන් ගහලා කරන වැඩක් විදියට, ලස්සනට කරන වැඩක් විදියට හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර මේ කාල පරිච්ඡේදයේදී ඔබ කරන වැඩක් පිළිවෙලට කරන්නත්, ලස්සනට කරන්නත්, පැහැදිලිව පෙන්눔 කරන්නත් ඔබ කැමැත්තක් දක්වනවා. ඒ නිසා පැහැදිලිව පිළිවෙලකට ලස්සනට වැඩ කරන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන. මේක හොඳයි යනු. එනු ඔබගේ ජීවිතේට සතුටක් එකතු වෙනවා. එනු ඔබගේ ජීවිතේට මේ සාර්ථකත්වයක් එකතු වෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතේට යම් කිසි බලාපොරොත්තු එකතු වෙනවා. අලුත් විදිහට හිත වැඩ කරන්න පුළුවන්කමක් ඔබට ලැබෙනවා. මෙන්න මේ වැඩ කරන්න පුළුවන්කම ඇතුලේ ඔබගේ ජීවිතේට සාර්ථකත්වයක් එක්කාසු වෙනවා. අනිත් අයව බලාගෙන ඉන්නවා වගේ ඔබත් නිකන් අනිත් අයත් එක්ක මිශ්‍ර වෙලා වැඩ කරන්න පෙළඹෙනවා. තමන්ගේ ජීවිතයේ විශේෂයෙන්ම ඔබ ගොඩාක් ආගමික වැඩ කටයුතු වගේ දේවල් හවුලේ කරන් පෙළඹෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම පන්සල්වල පුණ්‍ය ස්ථානවලට නිතර ඔබ යනවා එනවා. ඒ වැඩ කටයුතු වලට ඔබ ඉතාමත්ම සක්‍රීය දායකත්වයක් දක්වන සුළු ස්වභාවයක් තියෙනවා. අනිත් අතට ගත්තොත් එහෙම ඔබ කරන කියන වැඩ කටයුතු ආදී දේවල් පිළිබඳව අන් අයගේ උනන්දු ඉතාමත්ම උසස් මට්ටමකට පවතිනවා. මේ වෙලාවේ ඉතාමත්ම හොඳ හවුල් ව්‍යාපාර ආදී දේවල් වලට සුබයි. විශේෂයෙන් ඔබ මේ වෙනකොට හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා නම් ඒ හවුල් ව්‍යාපාරික කටයුතු දියුණු
කරගන්න ඔබගේ සහජ කුසලතාවේ හරිම වැදගත් වෙනවා. ඔබ හිතන විදිහ, ඔබ පතන විදිහ, ඔබ සැලකිලිමත් වෙන විදිහ අනුවත් ඔබට යම් ආකාරයක දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අනිත් පැත්තට ගත්තොත් විවාහමය ජීවිතය ඇතුළේ උනත් සතුටින් කාලය ගත කරන කාල පරිච්ඡේදයක් විදිහටයි හඳුනගන්න පුළුවන්කමක් තියෙන්නේ. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන. නමුත් නරක නම් නැහැ. හැබැයි මොකද පරිස්සම් වෙන්න ඕන, ඔබ මතක තියාගන්න අපි මේ මොනවා කිව්වත් ඔබට ලග්න අෂ්ටමයේ රාෂ්ටකයක් යනවා කියන කාරණාව. එනිසා කටක ලග්නයෙන් උපන් ඔබ ප්‍රවේශමෙන් කරන්න ඕන වත්පිළිවෙත් නිසි පරිදි කරලා ඔබගේ පෞලේ ජ්‍යොතිර්වේදියාව මුණ ගැහිලා නිතර නිතර සාපේක්ෂව මාස 6කට විතර සැරයක් පෞලේ ජ්‍යොතිර්වේදියාව මුණ ගැහිලා වත්පිළිවෙත් කරවා ගන්න අතරතුරේදී තමයි අපි මේ කියන දේ වැඩ කටයුතු කරන්න ඕනකම තියෙන්නේ. විශේෂයෙන් කටක රාශියෙන් උපන් ඔබගේ දෙවන් හරහ සිකුරු ගමන් කරනවා. දැන් ඔන්න දෙකේ සිකුරු ගමන් කරන එක ඔබට හොඳයි. මොකද හොඳ වචන පාවිච්චි කරන්න හම්බ වෙනවා. සෞම්‍ය වචන පාවිච්චි කරන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. සෞම්‍ය යහපත් වචන පාවිච්චි කරන අතරතුරේදී ඔබගේ ජීවිතයට සහනයක්, සෞභාග්‍යමත් ආකාරයක් එක්කාසු වෙනවා. ජීවිතයේ වචන වලින් ඔබ අල්ල ගන්නවා මිනිස්සුන්ව. වචන වලින් මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ හිත් දිනා ගැනීම ඇතුලේ ඔබ කොහොමද අරමුණකට යන්නේ? ඒ හිත් දිනාගෙන ඉවරලා ඔබට කොහොමද ඒකාන්ත වශයෙන් දියුණුවක් සාක්ෂාත් කරගන්න කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. එනිසා මේ කාල පරිච්ඡේදයේ කටක ලග්නයෙන් උපන් ඔබට වචන යොදාගෙන කරන්න ආවෝ වැඩ කටයුතු වලට ඉතා හොඳයි. වචන පාවිච්චි කරනවා නම් ඒවා ඉතාමත්ම හොඳයි. එහෙම නැත්නම් වචන වලින් ලස්සනට යමක් ලියනවා නම්, නිර්මාණශීලීව යමක් ලියනවා නම් ඒවා වෙන්න පුළුවන් වෙළඳ දැන්වීම් කරන ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ප්‍රචාරණ කටයුත්තක් සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් එවැනි යාන්ත්‍රණයකට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. තමන්ම තමන් යම් ආකාරයකට දේශන පවත්වනවා වගේ වෙන්න පුළුවන්කම තියෙනවා. උපදේශන සේවා පවත්වනවා වෙන්න පුළුවන්කම තියෙනවා. නිවේදකයෙක් වෙන්න පුළුවන්, සන්නිවේදකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා, මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ කුමන ආකාරයක පුද්ගලයෙක් වුණත් තාක්ෂණයත් එක්ක මිශ්‍ර වෙලා වචන ඔබ පාවිච්චි කරනවා නම් ඔබට මේ කාල පරිච්ඡේදයේදී තාමත්ම හොඳ තත්වයක් නිර්මාණය වෙනවා. ඊට අමතරව වචන පාවිච්චි නොකලත් සමහර තැන්වලදී ඔබ ඡායාරූප ශිල්පීකරණයක වගේ නිර්මාණයක් කරනවා නම් එවැනි නිර්මාණශීලී තැනක නම් ඔබ කටයුතු කරානේ. ඔබගේ නිර්මාණශීලී කුසලතාවය වැඩි දියුණු කරගන්නත්, ඒ හරහා ධනය උත්පාදනය කරගන්නත් ඔන්න මේ කාල පරිච්ඡේදයේදී හැකියාව තියෙනවා. මේ කාල පරිච්ඡේදයේ ඔබගේ පෞලේ අයගේ දියුණුව වෙනුවෙන් ඔබට මහන්සි වෙන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා පෞලේ අයගේ දියුණුව ඔබට උරුම වෙනවා. ආර්ථිකමය තත්ත්වයේ වශයෙන් ඔබ දියුණු තත්ත්වයකට පත් වෙනවා. සමාජීය වශයෙන් ඔබ යම් ආකාරයක දියුණු තත්ත්වයකට පත් වෙනවා. එනිසා හිතේ සතුටින් බොහෝ විදිහට අපි කියනවා ඉතා ලෙංගතුකමින් අර අල්ලාප සල්ලාපේ දෙන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ හඳුන ගන්න පුළුවන්. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්න මත නැත්නම් ලග්න ගතව සිකුරු සැපත් වෙනවා. මෙන්න මේ සිකුරු සැපත් වීමත් එක්කලා ඔබට තුල තිබුණු යම්කිසි කේන්ති සහගත ස්වභාවය, ඔබ තුල තිබුණු යම්කිසි වෛරී සහගත ස්වභාවය සෑහෙන ප්‍රමාණයකට අවම වෙලා අඩු වෙලා හිතේ සංසුන් භාවය තමන් කරා ළඟා වෙන කාල පරිච්ඡේදයක් බවට මේ කාල පරිච්ඡේදයේ පත් වෙනවා. හිතේ සතුට වර්ධනය වෙනවා, සෞභාග්‍යමත් භාවය වර්ධනය වෙනවා, ආර්ථිකමය සුවපත් භාවය වර්ධනය වෙනවා. එනිසා බොහෝ වැඩ කටයුතු කරනකොට තමන්ට තමන් පිළිබඳව යම් කිසි ආත්ම විශ්වාසයක් එක්ක යම් ලෙංගතු භාවයක් නිර්මාණය වෙන සුළු ස්වභාවයක් පවතිනවා. හිතේ සතුට, හිතේ තෘප්තිමත් භාවය, හිතේ දීප්තිමත් භාවය ආදී දේවල් ඔබ නොහිතන ආකාරයකට ලං වෙනවා. එහෙනම් මේ නොහිතන ආකාරයකට ලං වෙන දීප්තිමත් භාවය ආදී දේවල් එක්කලා කොහොමද ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න කියලා ඔබ හිතන්න ඕන. ඒ වගේම කරන වැඩ කටයුතු මේ සතුට ඇතුලේ මගහැරෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ගැනත් ඔන්න සැලකිලිමත් වෙන්න ඕන. මොකද හේතුව හිතේ සතුටෙන් ඉන්නවා, වැඩ කරන්න පොඩි කම්මැලිකමක් මේ කාල පරිච්ඡේදයේ එකතු වෙලා එනවා. ඒකත් එක්ක කරන්න ඕන වැඩ කටයුතු ටික මගහැරුණොත් එහෙම අවසානයේදී ඔබට යම්කිසි චෝදනාවක්, පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ චෝදනාව, පීඩාව මගහැරව ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. සිතේ සතුට දිනන්න නම්, සිතේ සතුට ස්ථාවරව පවත්වාගෙන යන්න නම් ඔබ කරන්න ඕන වැඩ කටයුතු ටික අඛණ්ඩව කරන්න ඕන කියන එකත් මතක තියාගන්න. සතුටින් ඒ වැඩ කටයුතු ටික කරන්න, මහන්සි වෙලා වැඩ කටයුතු ටික කරන්න. ඒ වගේම ඔබ කරන වැඩ කටයුතු ආදී දේවල් පිළිබඳව හරි තෘප්තිමත් භාවයකින් ඒ වැඩ කටයුතු ටික කරන්න. ජීවිතයට සතුටක් එකතු කරගන්න මහන්සි වෙන්න, වෘත්තිමය තත්වයක් එකතු කරගන්න මහන්සි වෙන්න. ඒ වෘත්තිමය තත්වයේ සතුට ආදී දේවල් ඇතුලේ ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න වෙනවා. ජීවිතයට සමානතාවයන් වල දෙනවා පුංචි පුංචි බාධාකාරී ස්වභාව. එහෙම නැත්නම් පුංචි පුංචි ගැටලුකාරී ස්වභාව වෙනවා. ඒවට උත්තර හොයන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. සතුරන් එක්ක පවා සමහර වෙලාවට මිතුරුලි
ලීලාවෙන් සතුරන්ව පරද්ද ගන්න පුළුවන්කම මේ කාල පරිච්ඡේදයේදී නිර්මාණය වෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ කරන කාල පරිච්ඡේදයේදී හත්වැන්නේ ඔබගේ සෙන්සුරු ගමන් කරනවා. සිංහ රාශියේ ලග්න බවට වෙනකොට හත්වැන්නේ සෙන්සුරු ගමන් කරනවා. ඒ හත්වැන්නේ සෙන්සුරු ගමන් කරන නිසා හවුල් ව්‍යාපාර හා වෙළඳාම් කටයුතු ආදී දේවල් පිළිබඳව ගැටුම් පීඩාකාරී ස්වභාවයන් ප්‍රමාණයකට ඇති වෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාරික කටයුතු හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිළිබඳව යම් ගැටුල්කාරී ස්වභාවයක් මේ කාල පරිච්ඡේදයේදී ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. කන්‍ය ලග්නය උපන් ඔබගේ නම් 12 වෙනට තමයි ඔන්න සිකුරු සැපත් වෙන්නේ. 12 වෙනට සිකුරු සැපත් වෙනකොට ටිකක් පරිස්සම් වෙන්නට අවශ්‍ය වෙනවා. මොකද සිකුරු කියන්නේ ලෞකිකත්වයේ තමයි. 12 වෙනෙන් අපි කතා කරනවා තහනම් ලෞකිකත්වයක් හොයාගෙන යන්න පුළුවන් තැන් පිළිබඳව. ඒ නිසා ඔන්න ඔබගේ ගෞරවයට හානි නොවන විදිහේ ආර්ථිකමය, සමාජීය එම නැත්තම් ලෞකික සුවේ සොයාගෙන යාම ආදී කටයුතු කරන තරමට ඔබගේ නම්බුව ගෞරවය ආරක්ෂා වේවි. එහෙම නැත්තම් ඔබට හානියක් වෙන, ගෞරවයට හානියක් වෙන නීතිමය ගැටලුකාරී තත්ත්ව පවා උදා වෙන්න පුළුවන් විදිහේ නිර්මාණ වෙන්න පුළුවන් විදිහේ කාල පරිච්ඡේදයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් අතට ගත්තහම සමාජීය වශයෙන් ඇති වෙන පීඩාකාරී ස්වභාවයන් පිළිබඳව ඔබ හරිය සැලකිලිමත් වෙන්නට ඕන. හැබැයි ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් එවැනි වැඩ කටයුතු වලට සඳහා අවශ්‍ය ඩොකියුමන්ටේෂන් වැඩ එහෙම නැත්නම් ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට මේ කාල පරිච්ඡේදයේදී කාලය මිඩංගු කරාට කමක් නැහැ. මොහොතෙන් ඊතර කටයුතු ආදී දේවල් වලින් ධනෙ උත්පාදනය කරගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරලා තියෙනවා. ජීවිතයට සතුටක් එකතු කරගන්න, ජීවිතයට සාර්ථකත්වයක් එකතු කරගන්න මේ කාල පරිච්ඡේදයේදී මහන්සි වෙන්න. මේ මහන්සි වෙන එක ඇතුළේ ඔබට යම්කිසි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි අද හෙට ප්‍රතිඵල ලැබෙන එකක් නැහැ. මේ මහන්සිය යම්කිසි සාර්ථකත්වයක් වෙනුවෙන් වැය කරන්න. එතකොට මේ කාල පරිච්ඡේදයේදී ඔබට පීඩා වෙන්න පුළුවන්, තෙහෙට්ටු වෙන්න පුළුවන්, වෙහෙසක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කවදාහරි දවසක ඔබට සතුට වෙන්න පුළුවන්. අර පහුගිය කාලේ මම වෙහෙස වෙච්ච, පහුගිය කාලේ මම මහන්සි වෙච්ච වැඩ කරපු දේවල් වල ප්‍රතිඵලය ඕම් මට දැන් ලැබෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබට ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. දැන් ඔබ වෙන්න ඕන මහන්සි වෙන්න ඕන, සැලසුම් සකස් කර ගන්න ඕන. ඔබ අනාගතය වෙනුවෙන් යක්ෂණට යමක් නිර්මාණශීලීව කළ යුතු කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි කලාත්මක නිර්මාණශීලී කටයුතු, බුද්ධිමත් කටයුතු ආදී දේවල් වලට වැඩියෙන් කාලය මිඩංගු කරන්න අමතක කරන්න යන්නත් එපා. විශේෂයෙන්ම ඔබගේ පාදාශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඇස් ආශිත පීඩාකාරී ස්වභාව, වල්ලුකර ආශිත පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. නොදන්න ස්ථානවල ජලය ආශිත පරිසරවලදී පරිස්සම් වෙන්න ඕන. නොදන්න ස්ථානවලින් කෑම බීම ආදී දේවල් ගන්නට පරිස්සම් වෙන්න ඕන. ප්‍රිය සම්භාෂණ, ප්‍රිය උත්සව වගේ දේවල් වලට ඔබට යන්න සිද්ධ වීමේ ස්වභාවය වැඩි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු අයස්ථානගතව ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නිසා ඔන්න ලැබීම් සම්බන්ධව යහපතක් නිර්මාණය කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි තුලා ලග්නයෙන් උපන් ඔබට එන්නේ. මේක නිකම්ම එන්නේ නැහැ. ඔබත් මහන්සි වෙන්න ඕන කියන එක මතක තියාගන්න. දැන් ඔබ දැනගන්න ඕන මහන්සි වෙන්න ඕන කුමන ශේෂ්ඨ වලින්ද කියන එක පිළිබඳව විමසිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබට පුළුවන්කමක් තියෙනවා නම් තාක්ෂණය යොදා ගන්න ඔබගේ ආර්ථිකමය කටයුතු වලට මේ කාල පරිච්ඡේදයක ඉතාමත්ම හොඳයි. කලාව, සංස්කෘතිය, තාක්ෂණය ආදී දේවල් මිශ්‍ර කරගත්ත ආර්ථික රටාවක් ඔබ තුළ තියෙනවා නම්, එහෙම නැත්නම් එවැනි දෙයක් ඔබට ආරම්භ කරන්න හෝ පුළුවන්කමක් පවතිනවා නම් මේ කාල පරිච්ඡේදයේදී ඒක ඔබට ඉතාමත්ම හොඳ අනාගත ආයෝජනයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ආයෝජන ආදී දේවල් වලින්, ඔබගේ ආර්ථිකමය ආදී දේවල් වලින් ලැබීම් සම්බන්ධ කාරණාවලින් ඔබට යම්කිසි එවැනි දේවල් මිලදී ගන්නත් මේ කාල පරිච්ඡේදයේදී පුළුවන්. ඒ කියන්නේ ඔබගේ ආර්ථිකය ඔබට පරිගණකයක් මිලදී ගන්න, ඔබට හොඳ අලුත් දුරකථනයක් මිලදී ගන්න, එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික උපාංග මිලදී ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. අපි හිතමු කාලය තිස්සේ ඔබ හිතාගෙන හිටියා ගෙදරට CCTV පද්ධතියක් හයි කරගන්න ඕන කියලා. මේ කාල පරිච්ඡේදයේ ඒකට අවශ්‍ය ධනය ලැබෙන්න පටන් ගන්නවා. මොකද හේතුව තාක්ෂණික උපාංගයක් ඔබ බලාපොරොත්තුෙන් හිටියනම් මිලදී ගන්න, ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි කෙනෙක්ට අහන්න පුළුවන් මේ කේන්ද්‍ර සටහනකේ නැත්නම් ග්‍රහයන්ගෙන් CCTV ගන්න හැටි පෙන්වනවාද කියලා. එහෙම නෙවෙයි. බොහොම පැහැදිලිව මතක තියාගන්න මේ අපි කතා කරන්නේ ඔබ බලාපොරොත්තුෙන් හිටපු මොනවා හරි තාක්ෂණයත් එක්ක ගැටෙන උපකරණ. මම කිව්වේ ඒකත් කැමරාවක්. ඒතකොට ඒක කලාවකුයි තාක්ෂණිකුයි දෙකම සම්බන්ධ වෙන උපකරණයක්. තවත් කෙනෙක් සමහර විට ඔබගේ යම්කිසි වෘත්තිමය වැඩ කටයුතු, අපි තුමු ඔන්ලයින් වැඩ කරන කෙනෙක්, ඔබ හිටියා තව හොඳ ෆෝන් එකක් ගන්න ඕන, හොඳ iPad එකක් හරි වෙන මොන හරි දෙයක් ගන්න ඕන කියලා හිතන් ඉන්නවා. අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් වෙන, ඒව ගන්න අවස්ථාව නිර්මාණය වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය
හඳුනා ගන්න පුළුවන්කමක් පවතුන. මේ කාල පරිච්ඡේදය ඔබට නරක නැහැ. යහපත් කාල පරිච්ඡේදයක්, හොඳ කාල පරිච්ඡේදයක්. අලුත් ආයෝජන, අලුත් මිත්‍රයෝ මුණ ගැහෙනවා. තමන්ගේ සමාජීය වශයෙන් දියුණුවක්, දීප්තිමත් භාවයක් මුණ ගැහෙනවා. හැබැයි එකම ගැටලුව තියෙන්නේ gedara uddaviye gennan ටිකක් බැනුම් අහන්න සිද්ධ වෙනවා. මොකද හේතුව ඔබට කොයි වෙලාවකවත් gedara ඉඳ සිද්ධ වෙන්නේ නැහැ. ඔබට ඇවිදින්න සිද්ධ වෙනවා, වැඩ කටයුතු වලට යන්න සිද්ධ වෙනවා, ආර්ථිකමය වශයෙන් ගැටලුව වලටපත් වෙනවා, ආර්ථික වශයෙන් පීඩාකාරී ස්වභාවයන්ටපත් වෙනවා. එහෙනම් මේ ආර්ථික වශයෙන් පීඩාකාරී ස්වභාවයන් ගැටලුව වලටපත් වෙනකොට ඔබගේ ජීවිතය ඔබ කොහොමද සාර්ථක කරගන්නේ කියලා හිතන්න සිද්ධ වෙනවා. ඔබගේ ජීවිතේ කොයි විදිහටද පවත්වගෙන යන්නේ, කොහොමද සාර්ථක කරගන්නේ, කොයි විදිහටද වැදගත් ආකාරයකින් ක්‍රියාත්මක කරවන්නේ කියන කාරණාව පිළිබඳවත් ඔබට හිතන්න වෙනවා. ඒ ඇතුලේ තමයි ඔබගේ ජීවිතේ සතුට සෞභාග්‍යමත් භාවය පවත්වාගෙන යා හැක්කේ. ඒ සතුට සෞභාග්‍යමත් භාවය පවත්වාගෙන යනකොට ඔබගේ ජීවිතයට යම් කිසි තෘප්තිමත් භාවයකුත් එක්කාසු වෙයි. ජීවිත අලුත් මිත්‍රයන්ගේ ඇසුරත් එක්කලා අලුත් අලුත් දේවල් දකින්න, ලෝකයේ ඔබ නොදකපු දේවල් දකින්න. ඔබ අපි හැමෝම හිතන වෙන ගොඩක් දේවල් අපි දකලා දෙනවා කියලා. හැබැයි සමහර කෙනෙක්ගේ ගෙදරකට ගියාම ඒ තියෙන ගෘහ නිර්මාණ ශිල්පයේ ලස්සන, ඒ ගෙදර තියෙන උපකරණ සමහර ඔබ මීට කලින් දැකලා නැහැ. අන්න ඒ වගේ ලෝකයේ අලුත් තාක්ෂණික මෙවලම් සහ උපකරණ උපාංග දැකලා හඳුන ගන්න ඔබට මේ කාල පරිච්ඡේදයේදී අවස්ථාව නිර්මාණය වෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කර්ම ස්ථානයට, රැකියා ආරක්ෂා ස්ථානයට තමයි ඔන්න සිකුරු සැපත් වෙන්නේ. සිකුරු තනියමයි එතන ඉන්නේ දැන්. සිකුරු තනියම කර්ම ස්ථානයේ පැවතීම ඉතාමත්ම සුබයි. සිකුරු ලෞකිකත්වයේ ලබා දෙන සොඳුරු ග්‍රහයෙක් විදිහට හඳුන ගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබගේ ලෞකිකත්වයේ නැත්තම් රැකී ආරක්ෂා කටයුතු පිළිබඳව මෙන්න මේ කාල පරිච්ඡේදයේදී යම්කිසි උත්තේජනයක් ලැබෙන්න පටන් ගන්නවා. මේ කාල පරිච්ඡේදයේ යම්කිසි දීප්තිමත් භාවයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ දීප්තිය උත්තේජනය ඇතුලේ කොහොමද ජීවිතේ දීප්තිමත් කරගන්න, නැත්නම් කොහොමද ජීවිතේ සාර්ථක කරගන්න කියලා හිතන්න සිද්ධ වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ දේවල් එනවා. මේ හැම එකකටම සාධාරණ උත්තර හොයාගන්න ඔබට පුළුවන්කමක් පවතිනවා. වෘත්තිමය ස්ථානයේදී ඔබ බොහොම තීක්ෂණ ඥානයකින් වැඩ කරන උපක්‍රමශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ කියන්නේ ඔබ වේගයෙන් වෙනද වගේ කැමහරට වෙන කෙනෙක් වගේ කෑ ගහලා බැඳලා ප්‍රශ්න විසඳන්නේත් නැහැ. හරි කපටිකමින් සූත්‍ර ක්‍රමයකින් ඔබ ගානට වැඩේ කරගන්නවා. ඒ කියන්නේ ඔබ බයින්නෙත් නැහැ, බයින්නේ නැත්තේත් නැහැ. හැබැයි ආයතනික වශයෙන් ඔබගේ වැඩ කටයුතු ටික උපක්‍රමශීලීව ලස්සනට එයට අවශ්‍ය පරිදි කරගන්නවා. ඒ කියන්නේ ඔබට අවශ්‍ය ටාගට්ස් වලට, ඔබගේ අවශ්‍ය ඉලක්ක වලට, අරමුණු වලට ඔබ යන ආකාරයට අවංකව පරිසරය නිර්මාණය කරගන්නවා. ඒක හොඳ කලමනාකාරීත්වයක් පෙන්වුම් කරන කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. බහුතරයක් එළිය බලන් ඉන්න අයට හිතෙනවා ඔබ හැමෝමත් එක්ක විනෝදයෙන්, අපි කියන්නේ කාලා බීලා සතුටින් අනිත් අයත් එක්ක මේ වැඩ කටයුත්ත කරනවා වගේ කියලා. හැබැයි හරියටම ළඟින් ඉන්න අය දන්නවා එහෙම්මමත් නෙමෙයි මේ ඉන්නේ කියන කාරණාව. ඔබ සැරයි විටක, ඔබ හැබැයි මිත්‍ර ලීලාවෙන් ඉන්නවා විටක, හැබැයි ඔබ ගොඩක් වෙලාවට ඔබගේ ජීවිතය ඇතුළේ ඔබ සතුටින් කාලය ගත කරනවා. ඒ වගේම තමයි ඔබගේ ගෙදර දොරේ කටයුතු පවා කලමනාකරණය කරගන්න පුළුවන් ඉඩකඩක් ලැබෙනවා. මේ කාල පරිච්ඡේදයේදී ගෙදර දොරේ උදවියගෙන් පවා ඔබට යම්කිසි සහනයක් උත්පත් වෙනවා. විශේෂයෙන් ඔබ පැරණි ඉඩමක් අරගෙන අලුත් වැඩියා කිරීමේ කටයුත්තක් හෝ පැරණි ගයක් අරගෙන, එහෙම නැත්නම් ඉඩමක් අරගෙන ගයක් හදන්න හෝ පැරණි ඉඩමක්, පැරණි ගයක් ආදී දේවල් තියෙන කෙනෙක් නම්, මේ අලුත් වැඩියා කරන්න එහෙම බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නම් ඒ වගේ දේවල් වලටත් අත ගහන්න පුළුවන් අවශ්‍ය පරිදි ඔබට මානසික තත්ත්වය නිර්මාණය වෙනවා. වෘත්තිමය ශක්තිමත් භාවය නිර්මාණය වෙනවා. ඒක තුළින් ලැබෙන ධනය සහ බලය ඔබට යම් යම් දේවල් සාර්ථක කරගන්න හේතුවක් බවට පත් වෙනවා. අනිත් අතට ගත්තාම සතුරු කරදර, සතුරු පීඩාකාරී ස්වභාව වගේ දේවල් උත්ක්‍රමිකව පාලනය කරගෙන ඔබට ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. වෘත්තිමය වශයෙන් ඉන්නව අනිත් සංගයන් වෙන ඔබට උදව් උපකාර ලැබෙනවා. ඒ නිසා යාළුවන්ගෙන්, හිතමිත්‍රයන්ගෙන්, අනිත් අයගෙන් යම් උදව්වක් උපකාරයක් ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන්. ඒක ඇතුලේ ඔබ නොහිතන ආකාර ඉලක්ක වලට ඔබට යන්න වාසනා ගුණේ උදා වේවි. ධනු ලග්නයේ, ධනු ලග්නයෙන් උපන් ඔබගේ පෙරපිනිස්මතු වෙන්න පුළුවන් හේතු නිර්මාණයේ වේවි. ඔබගේ උසස් අධ්‍යාපනික කටයුතු සපත කරගන්න, ලස්සන කරගන්න, දියුණු කරගන්න ඔබට අවශ්‍ය පරිසරයේ නිර්මාණය වෙනවා. උසස් අධ්‍යාපනික කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. ඒ සාර්ථකත්වයට පත් වෙන ඔබට මහන්සියට ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවටත් මේ කාල පරිච්ඡේදය පත් වෙනවා. විශේෂයෙන් ඔබ පරිගණක ආශ්‍රිත යම්කිසි අධ්‍යාපනික කටයුත්තක, එහෙම නැත්නම් සංස්කෘතික, කලාත්මක, సౌందర్యාත්මක අධ්‍යාපනික කටයුත්තක, නිර්මාණශීලී අධ්‍යාපනික කටයුත්තක නිරත වෙන කෙනෙක් නම්, තාක්ෂණයත් එක්ක මුසු වෙච්ච යම්කිසි දෙයක් කරන කෙනෙක් නම් ඔබට මේ කාල පරිච්ඡේදය වරදින්නේ නැහැ. මේ කාල පරිච්ඡේදය සාපේක්ෂව ගත්තහම ඔබට හොඳයි. ඔබට වඩා වැඩිමහල් උදවිය ඔබට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ඔබට වඩා වයෝවෘද්ධය ඔබට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ඒ උදව් උපකාර කරන්න පෙළඹීම ඇතුලේ ඔබට ඔබගේ අරමුණු වලට යන්න පුළුවන්කම වාසනා ගුණයක් පවතිනවා. සමාජීය වශයෙන් ඔබට යම්කිසි ස්ථාවරත්වයක් මේ කාල පරිච්ඡේදයේදී ඇති වෙනවා.
වෘත්තිමය වශයෙන් සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාව ගැටලුකාරී ස්වභාව ආදී දේවල් ඉතාමත්ව පහසුවෙන් ඔබට මර්ධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් පවතිනවා. අනිත් අතට ගත්තහම ඔබගේ දැනුම තමයි ගොඩක් වෙලාවට මේ තුලින් සන්නද්ධ වෙනවා කියලා පෙන්වුම් කරලා තියෙන්නේ. ඔබ නැත්තම් කායික බලය යොදාගෙන නෙමෙයි මේ දේවල් මෙහෙම කරන්නේ. ඔබගේ මානසික සහ දැනුමේ බලය යොදාගෙන ඔබ ගොඩාක් ප්‍රශ්න කලමනාකරණය කරගන්න කාලයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්. තාක්ෂණික කරන කටයුතු, වෘත්තිමයව කරන කටයුතු, එහෙම නැත්නම් සැලසුම්කරණයේ සම්බන්ධ කටයුතු ආදී දේවල් වලදී පරිපාලනමය කටයුතු ආදී වල සම්බන්ධ කටයුතු වලට සාපේක්ෂව හොඳයි. වයවෘද ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. පැරණි ඥාතීන් තුළ තිබිච්ච ශක්තිය, පැරණි ඥාතීන් තුළ තිබුණු හැකියාව ඔබට කාන්දු වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔබට වඩා වයවෘද සේවකයන් ඔබට යම් ආකාරයක දුන්නු අත්දැකීම් ආදී දේවල් වලින් ඔබට මේ කාල පරිච්ඡේදයේදී ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමකුත් නිර්මාණය වෙනවා. ඒ නිසා ඔබ ලද අත්දැකීම් යොදාගෙන ඔබගේ අධ්‍යාපනික කටයුතු පවා දියුණු කරගන්න, ඔබ ලද අත්දැකීම් තුලින් ඔබ අලුත් දේවල් හොයාගෙන ඉගෙන ගන්න කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන් ඉඩකඩක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි සමාජීය වශයෙන් ඇතිවෙනවා නම් ගැටලු, සමාජීය වශයෙන් ඇතිවෙනවා නම් පීඩාකාරී ස්වභාව, ඒ පීඩාකාරී ස්වභාවයට සාධනීය උත්තර හොයාගන්නත් ඔබට ඉඩකඩ වාසනාව තියෙනවා. මකර ලග්නය. මකර ලග්නයේ උපන් ඔබ නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන කාල පරිච්ඡේදය පටන් ගන්නකොටම වුණ අපි කියනවා. මොකද ලග්නෙන් දෙවැන්නේ සෙන්සුරු ගමන් කරනවා. ඔබගේ අටවැනට තමයි සිකුරු එන්නේ. අටවැනට සිකුරු එනවා කියලා කියන්නේ ඔබට නරකක් නැහැ ඇත්තටම. නමුත් ඔබට වඩා ඔබගේ බිරිඳ හෝ ස්වාමියාට, එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් කරනවා නම් හවුල් ව්‍යාපාරයේ ඊතුරු පාර්ට්නර්ස්ලාට, නැත්නම් ඊතුරු හවුල්කරුවන්ට මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තහම හොඳයි. තමන්ට ලග්න පීඩාවක් නැත්නම් ඒ රාෂ්ට්‍රකමේ පීඩාකාරී ස්වභාවයක් යන නිසා ඔළුවේ කැක්කුම් ඔළුව ආශ්‍රිත පීඩාකාරී ස්වභාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්වුම් කරලා තියෙනවා. සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්ව, සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාව තියෙන නිසා ඒ පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුක්තව කටයුතු කරන තරමට හොඳයි. ඒ වගේම තමයි සිකුරු අටවැන්න කියලා කියන්නේ ටිකක් මාර්ග ස්ථානයක් බවටත් පත් වෙනවානේ. ලෞකික දේවල් වලින් ඕනෑවට වඩා තෘප්තිමත් වෙන්න ගිහිල්ලා මාර්ග තත්වයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩක් මේ කාල පරිච්ඡේදයේදී තියෙනවා. කොහොමද ලෞකික දේවල් වලින් ඕනෑවට වඩා යන්න ගිහිල්ලා මාර්ග තත්වයකට පත් වෙන්නේ? දැන් වෙන කෙනෙක්ට වැරදි අදහසක් එන්න පුළුවන් සමාල්ලාවට මේ කතා කරන්නේ නිකන් වෙනත් මොකද්දෝ දෙයක්ද කියලා. නැහැ. දැන් අපි ලෞකික දෙයක් කියලා ගත්තොත් ඔබ හිතමු ඔබගේ යාන වාහන ලෞකික දේවල් තමයි. එහෙනම් දැන් ඔන්න ඔබට ලස්සන අලුත් හොඳ මෝටර් සයිකලයක් හම්බ වෙනවා. දැන් මේ මෝටර් සයිකලේ ඔබ අනවශ්‍ය ආකාරයකට අධික වේගයෙන් ධාවනය කරනවා. එහෙම නැත්නම් රෝද උස්සගෙන අරවා මේවා කරගෙන ධාවනය කරනවා. එහෙට මෙහෙට විකාර වැඩ කරගෙන වේගෙන් එහෙට මෙහෙට වාහන අස්සෙන් දාගෙන ධාවනය කරනවා. තරංගයට ධාවනය කරනවා. අන්න ඔබට මාර්ග තත්වයක් එන්න පුළුවන් කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. විශේෂයෙන්ම මකර ලග්නයෙන් උපන් අයගේ මෝටර් රථ ධාවනය කිරීම වලින් අනතුරු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ කාල පරිච්ඡේදයේදී තියෙනවා. අනිත් අතට මොකද මතක තියාගන්න ඔබට ලග්න ඒ රාශියකෙකුත් වෙනවා. සෙන්සුරු දෙවැන්නේ ගමන් කරනවා. ඒ නිසා ඔබට නැතත් ඔබගේ පවුලේ හැම කෙනෙක් ඉන්නවා නම් ඒ පවුලේ ඉන්න කෙනාට උනත් පීඩා ඇති වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. මොකද ඔබගේ ලග්නයෙන් දෙවැන්න කියලා කියන්නේ කුටුම්බ ස්ථානයේ පවුල පෙන්වුම් කරන ස්ථානය. එහෙනම් පවුලට පීඩාකාරී ස්වභාව නැත්නම් පවුලේ සමාජිකයන්ට පවා පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන් සිකුරු සහ සෙන්සුරු අතර සමසප්තම දෘෂ්ටියකුත් මේ කාල පරිච්ඡේදයේදී වැටෙනවා. එහෙනම් ඒ සිකුරුගේ දෘෂ්ටි වැටීමත් එක්ක තත්කාලකයෙන් සටහන ඇතුලේ ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙක්ට මේ යාන වාහන ආදී දේවල්, එහෙම නැත්නම් තාක්ෂණය වගේ දේවල්, අපි හිතමු පරිගණක උපාංග, පරිගණක ගේම්ස් වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඒ වගේ දේයක් ඇතුළේ වුණත් යමන්ට තම් කිසි පීඩාවක් මරණය නොවුණත් එහා ආශ්‍රිත තදබල ආකාරයක මානසික හෝ කායික පීඩාකාරී ස්වභාවයක් නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ආර්ථිකමය පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. දැන් ඒ ඔන්න දැන් එක පැත්තක් ලෞකික දේවල් වලින් නැත්නම් තාක්ෂණික දේවල් වලින් කොහොමද ඔබට මාරක පීඩාකාරී ස්වභාවයෙන් යාන වාහන වලින් වෙන්න පුළුවන්? මේක වෙන මෝටර් සයිකලයක් නෙමෙයි. මේක හොඳ අලුත් වාහනයක් වෙන්න පුළුවන්. හොඳ ජීප් එකක් අලුතෙන් ගත්ත වෙන්න පුළුවන්. ඒක අරගෙන සමහරට වේගෙන් ඔබ යව වෙනතර ගිහලා තියෙන 80යි 100යි නම් ඔබට හිතෙන්න පුළුවන් 160ට 200ට ලෝඩ බලන්න ඕන කියලා. එහෙම ඉතාමත්ම අඥාන තීතිවිල්ලක් එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ වෙනත් උපකරණයක් උපාංගයක් අරගෙන ඉවරලා ඒක පරීක්ෂා කරන්න යන්න පුළුවන්. ඒ නිසා විදුලිය සම්බන්ධ දේවල්, තාක්ෂණික සම්බන්ධ දේවල් ආදී දේවල් වලින් ඔබ ගොඩක් පරිස්සමෙන් කටයුතු කරලා ඔබගේ ජීවිතය සහ ආදරණීයන්ගේ ජීවිතය රැකගන්න මහන්සි වෙන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට වඩා මේ කාල පරිච්ඡේදය ඔබගේ හවුල්කරුවට හොඳ කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ ඔබ විවාහක නම් බිරිඳට වෙන්න පුළුවන්, ස්වාමියාට වෙන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය හොඳයි. සිකුරු හිටපු රාශියටම එනවා. උත්පත්තියේදී සිකුරු හිටපු රාශියට නම් එන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ ඉතාමත්ම හොඳයි. නැත්නම් අපි කියනවා සාපේක්ෂව ගත්තහම සිකුරු හත්වැනට එනවා. සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙන සිකුරු හතේ කියන කතාව. එහෙනම් සිකුරු හත්වැනට ආපුහම ඔබටත් නරක නැහැ.
මොකද ඔබට ගොඩාක් වෙලාවට හොඳ වෙන්නේ ඔබගේ හවුල්කරුව ඔක්කොටම ටිකට හොඳ හින්දා ඒ අය සතුටින් ඉන්නවා. දැන් ඔබ හිතන්න ඔබ විවාහක නම් ඔබගේ බිරිඳ සතුටින් ඉන්නව නම් ඔබට කරදරයක් අඩුයි නේද? ඔබගේ විවාහ වෙලා නම් ඔබගේ ස්වාමියා බොහොම සතුටින් ඉන්නව නම් ඔහු හොඳට කාලා බීලා වියදම් කරලා ඉන්නව නම් ඔබට හොඳයි නේද? අන්න ඒ වගේ ඔබගේ බිරිඳ හා ස්වාමියා නැත්නම් ඔහු බිරිඳ හෝ ස්වාමියාට මුදල් හදල් ලැබිලා එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරික හවුල්කරුවන්ට මුදල් හදල් ලැබිලා ඔබත් එක්ක ගනුදෙනු කරන සමාජයේ අනිත් අයට මුදල් හදල් ලැබිලා ඔබට නිකම්ම ඉන්න පුළුවන් ඔවුන් වියදම් කරනවා වගේ කතාවක් වෙනවා මේ කාල පරිච්ඡේදය. ඒ නිසා එහෙම එහෙම නැත්නම් අනිත් පැත්තට වෙන්නේ ඔබට හිතා හොඳ ධනයක් ලැබෙනවා. ඔබට පුළුවන් ඒ ඈත් එක සතුටින් මේ කාල පරිච්ඡේදයේදී සල්ලි වේදම් කරගෙන ඉන්න. අන්නේ ලෞකික මේ තෘප්තිමත් භාවය ලැබෙන කාල පරිච්ඡේදයක්. කොයි අතර වුණත් ධනෙ ලැබෙනවා ඔබට අන් අයත් සමග සතුටින් කාලය ගත කරන්න. ඔබ එක්ක මේ වෙලාව කාල පරිච්ඡේදයේදී බිරිඳ දරුවා ආදී අයත් එක්කලා කාලය ගත කරනවා සතුටින්. එහෙම නැත්නම් ඔබ ගොඩාක් වෙලාවට අන් අයත් එක්කලා ඒ කාලය සතුටින් ගත කරනවා. කලාත්මක කටයුතු, సౌందర్యාත්මක කටයුතු ආදී දේවල් ඉතාමත්ම හොඳයි. විශේෂයෙන් හවුල් ව්‍යාපාර ආදී දේවල් වලට අලුතෙන් නව ව්‍යාපාරික කටයුතු ආදී දේවල් පටන් ගන්නවා නම් එවැනි වැඩ කටයුතු ආදී දේවල් වලට මේ කාල පරිච්ඡේදයේ ඉතාමත්ම යහපත් සුබ කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කමක් තවතිනවා. වෘත්තිමය කටයුතු, සමාජීය කටයුතු වගේ දේවල් වලදී කොහොමද මේ වෘත්තිමය කටයුතු සමාජීය කටයුතු ඉෂ්ට සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙනවා. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ කටයුතු ආදී දේවල් වලදී, ව්‍යාපාරික සම්බන්ධ කටයුතු ආදී දේවල් වලදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා වෙලා තමයි හිතන්න සිද්ධ වෙන්නේ. ජීවිතය පිළිබඳව බලාපොරොත්තු සහගතත්වය ඇති වෙනවා. ජීවිතය පිළිබඳව දීප්තිමත් භාවයක් ඇති වෙනවා. ඒ වගේම ජීවිතය පිළිබඳව බලාපොරොත්තු, දීප්තිමත් භාවයන් ආදී දේවල් එක්කලා ඔබගේ ජීවිතයට තෘප්තිමත් භාවයක්, ඔබගේ ජීවිතයට සතුටක් නිර්මාණය වෙන්න ඔබට මේ කාල පරිච්ඡේදයේදී ඉඩකඩ තියෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් කටයුතු කරලා දියුණුව සලස ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරගන්නකොට පරිස්සම් සහගත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත් වෙනවා. ජීවිතයට බලාපොරොත්තු ඇති කරගන්නකොට, ජීවිතයට සහනයක් ඇති කරගන්නකොට කොහොමද මේ සහනය ඇති කරගන්නේ, කොහොමද මේ බලාපොරොත්තු ඇති කරගන්නේ කියලා ඉවරලා හිතන්න ඕන. එනිසා තෘප්තිමත් භාවයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, සතුරු බලවේග, සතුරු පීඩාකාරී ස්වභාව යම් ප්‍රමාණයකට එන්න පුළුවන්කම තියෙනවා. තමන්ට උදරගත ආමාශගත රෝගී තත්ත්ව වගේ දේවල් ඇතිවීමේ යම් ප්‍රවණතාවයකුත් පෙන්눔 කරලා තියෙනවා. ඒ ප්‍රවණතාවයේ පීඩාකාරී ස්වභාවය ආදී දේවල් ටික බොහොම පරිස්සමෙන් පරිපාලනය කරගෙන, බොහොම පරිස්සමෙන් ඒ දේවල් ටික වෙනස් කරගෙන තමන්ගේ ජීවිතයට සතුට දීප්තිමත් භාවය අත්පත් කරගන්න ඕන. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ දේවල් ඇති වෙනවනම්, ඒ සමාජීය අභියෝග, වෘත්තිමය අභියෝග වගේ දේවල් වලදී කොහොමද බාධා පීඩාකාරී ස්වභාවය ඇති වෙන්නේ, කොහොමද ගැටලුකාරී ස්වභාවය ඇති වෙන්නේ කියලා සැලසුම් සකස් කරගන්න. කායිකව මානසිකව ඇති වෙන්න පුළුවන් පීඩා, සමාජීයව ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාව, සමාජ සම්මතයත් එක්ක කොහොමද ඔබ පීඩාවන්ට පාත්‍ර වෙන්නේ, කොහොමද ඔබ අරමුණු වලට යන්නේ කියන කාරණාව ඔබ හිතන්නට ඕන. කෙටි ගමන් බිමන් ගණනාවක් එනවා. ඒ කෙටි ගමන් බිමන් ඇතුලේ තමයි තමන්ගේ අරමුණු වලට තමයි යන්නේ. ජීවිතය ඇතුලේ කොහොමද තමන්ගේ ජීවිතයක් හදාගන්නේ, ජීවිතය ඇතුලේ කොහොමද තමන්ගේ කටයුත්තක් කරන්න කියලා තමන් හිතන්නට ඕන. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ දේවල් එනවා. ඒ වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ දේවල් එනකොට, ඒ සමාජීය අභියෝග, වෘත්තිමය අභියෝග වගේ දේවල් එක්කලා තමන්ගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න පුළුවන්කමකුත් ලැබෙනවා. නිතර ගමන් බිමන් යනවා, නිතර යම් ආකාරයක සෞම්‍ය ස්වභාවයකටපත් වෙනවා, නිතර ජීවිතයේ බලාපොරොත්තු සහගත තත්වයක් ඇති වෙනවා. ඒ බලාපොරොත්තු සහගත තත්වයන් එක්කලා ජීවිතයට සෞභාග්‍යමත් භාවයක්, තෘප්තිමත් භාවයක් හොයාගෙන යන්න පුළුවන්කමකුත් තියෙනවා. රැකී රක්ෂා කටයුතු වල ආදායම් වර්ධනය කරගන්න පුළුවන් ඉඩකඩක් ලැබෙනවා. ඒකෙන් අමතර ආදායම් ලබා ගන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳ හිතනවා, සැලසුම් කරනවා. අන් අයගේ උදව්පකාර තමන්ට ලැබෙනවා. ඒ අන් අයගේ උදව්පකාර ලැබීම වගේ දේවල් එක්කත් තමන්ගේ ජීවිතයට යහපතක්, නිර්මාණශීලී ස්වභාවයක් එක්කාසු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග, සමාජීය සම්මතයන් වගේ දේවල් එනවා. ඒ සමාජීය සම්මතයන්, සමාජීය අභියෝගයන් ආදී දේවල් එක්කලා කොහොමද තමන් කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්නේ. ජීවිතයත් එක්ක තමන්ගේ සතුට බද්ධ වෙනවා, ජීවිතයත් එක්ක තමන්ගේ සතුට ක්‍රියාත්මක වෙනවා, ජීවිතයත් එක්ක තමන්ගේ කටයුතු ආදී දේවල් දියුණු වීමේ ක්‍රමවේද පිළිබඳව සැලසුම් සකස් වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ දේවල් ඇති වෙනකොට, ඒ සමාජීය අභියෝග, වෘත්තිමය අභියෝග වගේ දේවල් වලින් ඔබ කොහොමද පන්නරයක් අරගෙන ඉස්සරහට යන්නේ කියලා සැලසුම් සකස් කරගන්න ඔබට වරදින්නේ නැහැ. සතුරු බාධා ඇති වෙන්න පුළුවන්, ලෙඩ බාධා ඇති වෙන්න පුළුවන්කම ඇත්ත. හැබැයි මතක තියාගන්න, මේ දේවල් පාලනය කරගන්න තරමට ඔබට වෘත්තිමය වශයෙන් යම් ආකාරයක අතිරේක ආදායම් මාර්ග දියුණු කරගන්න යම් යම් ක්‍රමවේද නිර්මාණය කරගන්න පුළුවන්. විදේශගත සම්බන්ධතා ඔබ ශක්තිමත් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ කාල පරිච්ඡේදයේදී විදේශගත සම්බන්ධතා පවා ශක්තිමත් කරගන්න ඔබට හැකියාව, ශක්තිය ලැබෙනවා. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳවම අදත් අපි ඔබත් සමග කතා කළා. සිකුරු කියලා කියන්නේ ලෞකිකත්වයේ ගිනිගහයක්. හැබැයි මතක තියාගන්න, ලෞකිකත්වයේ ඇතුළත්
වාරාන්තික තැන් ඕනෑ තරම් එනවා. විනෝදය ඇතුලේ සාදිසි අනුතුරු වෙලා මිය යන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසා විනෝදය තෘප්තිමත් භාවයේ දෙන මේ සිකුරුම ඔබගේ විනාශයට හේතු වෙන්න පුළුවන්. අධික බීමත් භාවයේ වගේ දේවල් මේ සිකුරුගේ කාල පරිච්ඡේදයේදී ඔබට ප්‍රශ්න පීඩා ගෙනලා දෙන්න පුළුවන්. අධික ලෞකික මේ ගැටලුකාරී ස්වභාව මේ ඔබට ප්‍රශ්න ගෙනලා දෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්න ගැටලුකාරී ස්වභාව විසඳගන්න ඔබ කොහොමද කටයුතු කරන්න ඕන කියන එක පිළිබඳව තීන්දුව ගන්න. පුළුවන්කමක් පවතිනවා නම් නිතර මෛත්‍රී සහගත සිතුවිලි වර්ධනය කරගන්න. ඔබට ජය.